ඉතින් අද ඔන්න මං ගෙනාවේ වන්ඩර්ෆුල් වර්ල්ඩ් කියන කතාවේ පාට් 2. ඉතින් ඔයා මේ පාට් එක බලන්නේ කලින් වීඩියෝ එක නොබලනම් අනිවාර්යෙන්ම ගිහිල්ලා මේ පාට් එක බලලෙන්න. මොකද නැත්තම් ඔයාට කතාව ටිකක් තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. හරි එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් යමු බලන්න ද වන්ඩර්ෆුල් වර්ල්ඩ් කියන කතාවේ දෙවෙනි පාට් එක. ඔයාට කලින් පාට් එක නවත්තපු තැන මතක ඇතිනේ? සියෝන් වගේම සූයන් යුව බලන්න එනවා. එතනින් ඉස්සරහට මොනවද උනේ කියලා අපි දැන් බලමු. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති, සියෝන් ඇයි ඒ ගෑනු කෙනාව බලන්න හොස්පිටල් එකට ආවේ කියලා. ඒ ඇයි කියලා ඔයාට තව ටික වෙලාවකින් දැනගන්න පුළුවන්. මේ සිද්ධිය ඉවර වෙලා සියෝන් යනවා එයාගේ යාළුවා වෙච්ච සූජින්ව බලන්න. පේන විදියට සූජින්ට වගේම සියෝන්ට පොඩි කාලේ ඉඳන් හදවත් රෝගයක් තිබිලා තියෙනවා. ඒවලට ප්‍රතිකාර කරන අතරතුර තමයි මේ දෙන්න හම්බ වෙලා තියෙන්නේ. සූජන් එක කතා කරද්දි තමයි තේරෙන්නේ එයා තමයි පාට් 1 එකේ ගුන්වව හප්පපු පිරිමිගෙනාගේ පුතා කියලා. ඒ කියන්නේ මෙයා නෙවෙයි අර ගින්නෙන් බේරුණු පිරිමි ළමයා. ඒ වගේම සියොන් තමයි අර අබිරහස් මිනිසයා. ඒ වගේම හොස්පිටල් එකේ ඉන්න යූ කියන්නේ සියොන්ගේ අම්මා. මේ අතරේ යූජින්ට පොඩ්ඩක් සැක හිතෙනවා යූගේ ඇක්සිඩෙන්ට් එක ගැන. ඒක නිසා යාර රිපෝර්ට් එකෙන් වගේම ඉන්ටර්නෙට් එකෙන් විස්තර ටිකක් හොයලා බලනවා. විස්තර බලද්දී සූයන්ට තියෙන සැකේ වැඩි වෙනවා වගේම සූයන් රිපෝර්ටටත් කෝල් කරලා මේ ගැන කියනවා. මේ සිද්ධි මෙහෙම යද්දි හොස්පිටල් එකට යන සූජින්ව පෙන්නනවා. එයා යනවා හොස්පිටල් එකේ ඉන්න සූයන්ගේ මල්ලි වෙන ටේව හම්බ වෙන්න. පේන විදියට සියොන් සූජින්ව දාලා තියෙනවා සියොන් අර හොස්පිටල් එකේ නැවැත්තුව කෙනා ගැන ටිකක් හොයලා බලන්න. එයාගේ නම මින්. සූජින් ටේ එකක් ටික වෙලාවක් කතා වෙලා පිටත් වෙලා ඉදී දකිනවා මැරයෝ වගේක් ඇවිත් මින්ව හොයනවා. මේ නිසා සූජින් සියොන්ට කතා කරලා මේ සිද්ධිය කිව්වහම සියොන් ඇවිත් යාළට ගහලා දානවා. මේ සිද්ධිය මෙහෙම යද්දී සූයන් ටේට කතා කරලා දෙන්න විස්තර කතා කරගන්නවා. මේ සිද්ධි ඉවර වෙලා කතාවේ අනිත් පැත්තේ වෙන සිද්ධියක් පෙන්නවා. කිම් කියන කෙනා චන්දෙත් ලක් නිසා බොරුවට මිනිස්සු එක්ක පාරට බහැලා උද්ඝෝෂණ කරන්න ගන්නවා. හැබැයි එයා තාම කන් ගැන විස්තර හොයන්න කට්ටිය තාලයි තියන්නේ. මේ අතර සූයන් යනවා සියොන්ව හම්බ වෙන්න. එයා සියොන්ට කෑමක් අරගෙනමයි එන්නේ. සියොන් කොච්චර සූයන්ව මකාරින්න උත්සාහ කරත් සූයන්ට සියොන් කියන්නේ හරියට තමන්ගේ පුතා වගේ. ඒ නිසා එයා හැම වෙලාවෙම බලන්නේ සියොන්ට උදව් කරන්න. මේ සිද්ධි ඉවර වෙලා සූයන් යනවා කන් එකර කෑමකට. කන් උත්සාහ කරන්නේ කොහොම හරි සූයන් එක්ක ආයෙත් එකතු වෙන්න. මේ වෙලාවේදී සූයන් මෙතන ගින්දර දැක්කම එයාට එක දෙයක් තේරෙනවා. ඒ මොකක්ද කිව්වොත් හෙන්ජි අර තමන්ගේ හස්බන්ඩ් අනියම් සම්බන්ධතාවයක් පවත්වපු කෙනාගේ ගෙදරට ගිනි තිබ්බේ. ඒක ඇතුළ හිටපු ළමයාගෙන් එක පිරිමි ළමයෙන් බේරුණේ. ඒ නිසා එයාට තේරෙනවා සමහර විට ඒ ළමයා තාමත් ගින්දරට බය ඇති කියලා. මෙයාට ඒ වෙලාවේ සියොන් ගැන සැක හිතුණත් සියොන් ගින්දරට බය නැහැනේ. ඒ නිසා එයා හොස්පිටල් එකේ ඉන්න මින්ට ඒ ගිනිගත්ත ගෙදර ෆොටෝ ටිකක් පෙන්නලා විස්තර ටිකක් හොයන්න උත්සාහ කරත් ඒ වැඩෙත් හරියන්නේ නැහැ. මේ සිද්ධි මෙහෙම යද්දී සියොන්ට එක දෙයක් මතක් වෙනවා. සියොන්ගේ තාත්තාටින් ගුන්නු මරුණ නිසා එයාගේ අම්මා වගේම එයත් සමාජයෙන් ගොඩක් කොන් වෙලා ඉඳලා තියන්නේ. මේ අතර සූයන් කල්පනා කරන්නේ සියොන් සහ මින් අතර කවුද ඇත්තටම අර බේරිච්ච ළමයා කියලා. මේ අතර සූජින් හොස්පිටල් එකට එනවා එහේ ඉන්න යුට කොහොමද කියලා බලන්න. මෙතනදී යාට ටේවත් මුණ ගැහෙනවා. පේන විදියට ටේගේ හිතේ සූජින් ගැන පොඩි කැමැත්තක් ඇති වෙගෙන වගේ එන්නේ. මේ අතර සියොන් එනවා එයා කිම් ළඟ කරපු වැඩකින් ගත්ත සල්ලි වලින් මින්ගේ හොස්පිටල් බිල ගෙවන්න. මින්ට තාම හිතා ගන්න බෑ සියොන් ඇයි මෙච්චරයට උදව් කරන්න කියලා. මේ සිද්ධි මෙහෙම යද්දි කිම් එනවා කන්ව හම්බ වෙන්න. එයා උත්සාහ කරන්නේ කොහොම හරි කරලා කන්ව තමන්ගේ පැත්තට ගන්න. ඒත් කන්නේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. මේ සිද්ධි ඉවර වෙලා කිම් යනවා සියොන්ව හම්බ වෙන්න. එයා සියොන්ව හම්බ වෙලා කියන්නේ දැන් ඔය දරුණු වැඩ නවත්තලා එයාගේ ඉගෙනීම් වැඩ කටයුතු හොඳට කරගන්න කියලා. පේන විදියට සියොන්ගේ තාත්තා නැති වුණායින් පස්සේ කිම් තමයි සියොන්ව වගේම අම්මා ගැන බලාගෙන තියන්නේ. ඒත් සියොන් මේකට අකමැති වෙලා කියන්නේ එයා ගැන තමන්ට බලාගන්න පුළුවන් කියලා. මේ අතර සූයන් යනවා යූගේ ඇක්සිඩෙන්ට් එක ගැන පරීක්ෂණ කරපු පරීක්ෂකවරයාව හම්බ වෙන්න. සූයන් මෙයාගෙනුත් විස්තර ටිකක් අහද්දී මෙයාලට ඔන්ලයින් අකවුන්ට් එකක් හම්බ වෙනවා. මෙයාලා නම් සැක කරන්නේ ඒක යූගේ පුතාගේ කියලා. මේ සිද්ධි ඉවර වෙලා සූයන් යනවා
තමන්ගේම මල්ලිගෙන් සියොන් ගැන විස්තර ටිකක් අහගන්න. මේ වෙලාවේද සූයන් දැනගන්නවා සියොන්ට පොඩි කාලේ ඉඳන් හදවත රෝගයක් තිබ්බා කියලා. මේ සිද්ධි ඔක්කොම ගලපලා බලපු සූයන්ට තේරෙනවා සියොන් තමන්ව මෙච්චරකල් රැවට්ටුවා වගේම එයා තමයි තමන්ගේ පුතාව හප්පලා මරලා දාපු කෙනාගේ පුතා කියලා. මේ නිසා සූයන් ගොඩක් දුකින් වගේම තරහින් සියොන්ට එක තැනකට එන්න කියනවා. එතනට සියොන් ආවම සූයන් සියොන්ට කෙලින්ම එයා ඇත්ත දන්නවා කියලා කියන්නේ නැහැ. එයා කියන්නේ තමන්ගේ පුතාව හප්පපු කෙනාගේ පුතාට ගිහින් කියන්න එයාගේ වැඩේ නිසා අම්මා කෙනෙක් හැමදාමත් දුක් විඳිනවා කියලා. මේ වෙලාවෙදි සියොන්ට තේරෙනවා සෝයන් හැමදේම දැනගෙන කියලා. ඒ නිසා සියොන් සෝයන්ට කියනවා ඒ පුතාගේ අම්මා කරපු වැඩින් ඒ හප්පපු කෙනාගේ පුතා හැමදාම දුක් විඳිනවා කියලා. සෝයන් එහේ වැඩ ඉවර කරලා කෙලින්ම එන්නේ තමන්ගේ හස්බන්ඩ්ගේ අම්මව බලන්න තමන්ගේ අම්මා එක්ක. මොකද සෝයන්ට දැන් ඕනේ තමන්ට ඉතුරු වෙලා තියෙන පවුල කැඩෙන්නේ නැතුව තියාගන්න. සෝයන් කන්ගේ අම්මට පොරොන්දු වෙනවා මීට පස්සේ දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව තමන්ගේ පවුල් ජීවිතේ ගත කරනවා කියලා. මේ සිද්ධි මෙහෙම යද්දී සියොන් මොනවද කරන්නේ කියලා පෙන්නනවා. පේන විදියට එයා සෝයන් එක ගොඩක් තරහින් ඉන්නේ. ඒ මොකද සෝයන් නැතින් එයාගේ තාත්තා මැරුණ දවසේ ඉඳන් එයාට ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණ නිසා. මේ නිසා එයා හිතා ගන්නවා සෝයන්ගෙන් කොහොම හරි පලි ගන්නවා කියලා. මේ අතර සෝයන් දැනගන්නවා ඇත්තටම කවුද කෙන්නෙන් බේරුණ ළමයා කියලා. ඒ තමයි මින්. සෝයන් මින්ව හම්බ වෙලා කියනවා කවදාවත් පලි ගන්න යන්න එපා කියලා. එයා තවදුරටත් කියන්නේ එයා තමන්ගේ පුතා මරපු කෙනාගෙන් පලිගත්තත් තාමත් එයාට කිසිම සැනසීමක් නැහැ කියලා. මේ සිද්ධිය මෙහෙම යද්දී සියොන් මොනවද කරන්න කියලා පෙන්නනවා. එයාට කිම් දරුණු වැඩ කරන එක නතර කරන්න කිව්වත් එයා ඒ වැඩ නතර කරලා නැහැ. මේ අතර කං ලී හරහා දැනගන්නවා සූයන් නිතරම වගේ සියොන්ව හම්බ වෙන්න ගිහින් තියෙනවා කියලා. මේ නිසා කං සූයන්ට කියන්නේ සියොන්ව හම්බ වෙන එක නතර කරන්න කියලා. ඒ වගේම මෙයාලට තව සියොන් අතීතයේ හිටපු හොස්පිටල් එකේ තිබ්බ ඩොනේෂන් කැම්ප් එකක් ගැන විස්තර හම්බ වෙනවා. මේ අතර සියොන්ට තමන්ගේ තාත්තා ඉන්න කාලේ එයාලා කොච්චර සතුටින් කාලය ගත කරාද කියලා මතක් වෙනවා. මේ නිසා සියොන් උත්සාහ කරන්නේ සූයන්ගෙන් පලි ගන්න. මේ අතර ගෙදර ඉන්න සූයන්ට එලියන් සත්‍යයක් ඇහෙනවා. ඒ මොකද කිව්වොත් සූයන්ගේ අසල්වැසිගේ හැඳු කෙනාගේ පුතාට ෆිට් එක හැදිලා. මේ නිසා සූයනුත් ඒ අසල්වැසිගේ හැඳු කෙනාට උදව් කරනවා ළමයාව ගෙදර ගෙනියන්න. ඒ ගෙදරට ගිහින් සූයන් ඇවිදවිද බලද්දී එතන තියෙන පින්තූර වගේක් දැකලා තේරෙනවා මේ අසල්වැසිගේ හැඳු කෙනා කවුද කියලා. එයා ඇත්තටම කන් ගැණියම් බිරිඳ නෙවෙයි. එයා කිම් ගැණියම් බිරිඳ. කිම් මෙයාලව බලෙන් වගේ තමයි හිර කරලා තියාගෙන ඉඳලා තියන්නේ. මේ නිසා තමයි එයා කන් මාධ්‍යවේදියෙක් නිසා එයාව හම්බ වෙන්න හොටෙල් රූම් එකට ගිහින් කිම්ගෙන් හැංගිලා ජීවත් වෙන්න කන්ගෙන් උදව් වරන් තියන්නේ. එයා සූයන්ට බොරු කියලා තියන්නේ මේ දේවල් කවුරුවත් දැනගන්න ඕනේ නැති නිසා. එහෙනම් ඔයාට ප්‍රශ්නයක් එනවා ඇතිනේ කවුද කන්ගේ ඇත්ත මනියම් බිරිඳ කියලා. ඒ කවුද කියලා ඔයාට තව ටික වෙලාවකින් බලාගන්න පුළුවන්. මේ සෙත් ඉවර වෙලා සූයන් එනවා යූරිව හම්බ වෙන්න. ඒත් යූරි වැඩක නිසා සූයන් කන්ගේ කායකයේ තිබ්බ ඩෑෂ් කැමරාවේ තිබ්බ වීඩියෝ බලද්දි දකිනවා කන්ගේ අනියම් බිරිඳ කවුද කියලා. ඒ වෙන කවුරුවත් නෙවෙයි යූරි. සූයන්ට මේක හිතා ගන්න බැරි වෙනවා. මොකද සූයන්ගේ පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවා තමයි යූරි කියන්නේ. මෙයාලා දෙන්න පොඩි කාලේ ඉඳන් එකටම ඉඳලා තියන්නේ. මේ අතර යූරි මොනවද කරන්න කියලා පෙන්නනවා. යූරිගේ අම්මා සියොන් කෙව්ව නිසා යූරිට හොඳටම ගහන්න පටන් ගන්නවා. සූයන්ගේ අම්මා ඇවිත් යව නතර කරන්න උත්සාහ කරත් එතනට ආපු සූයන් තමන්ගේ අම්මව යවලා කියන්නේ එයා මේ සිද්ධිය ගැන බලා ගන්නම් කියලා. පොඩි බාධා කිරීමක් කරන ඔයාලට කතාවේ ඉතුරු ටික බලන්න කලින් අපේ වීඩියෝ බලන ඔයාලා අතරින් පතර 1% වගේ තමා අපේ වීඩියෝ එකකට ලයික් එකක් දාන්නේ. සමහර විට ඔයාට එක මහා ලොකු දෙයක් කියලා නොහිතෙනව ඇති. හැබැයි තින් මමත් ගොඩාක් ආසයි ඔයා අපේ වීඩියෝ එක බලලා ලයික් එකක් කමෙන්ට් එකක් දානව නම්. ඉතින් අපේ මහන්සියට පොඩි ග්‍රැටිටියුඩ් එකක් දෙන්න කියලා මතක් කරලා ආයෙම යමු වීඩියෝ එකට. මෙතනට ආපු සූයන් යූරිට බැනලා කියන්නේ ඔයා පොඩි කාලේ ඉඳන් මගේ නංගි වගේ හිටියේ, ඇයි මේ වගේ දෙයක් කළේ කියලා. මෙහෙම කියලා සූයන් තරහින් එතනින් පිට වෙනවා. සූයන් තමන්ගේ කායකට ඇවිත් හොඳට මඬන්න පටන් ගන්නවා. එයාට තවත් මේ ප්‍රෙෂර් එක දරා ගන්න බෑ. මේ සිත ඉවර කරලා සූයන් ගෙදර ඇවිත් කන්ටත් දුකින්ම බැනලා එතනින් පිට වෙලා යනවා. මේ සිද්ධි ඉවර වෙලා සූයන් යුරිගේ අම්මටත් ගිහින් කියනවා ආයෙත් යුරිට කරදර කරන්න යන්න එපා කියලා. සූයන් හොඳටම දන්නවා මේ ඔක්කොම කරේ සියොන් තමන්ගෙන් පලි ගන්න කියලා. මේ සිද්ධි ඉවර වෙලා සූයන් යනවා සියොන්ව හම්බ වෙන්න. සියොන් තමන්ව මරන්න වුණත් පුළුවන් කියලා දැන දැනත් එයා යනවා සියොන්ව හම්බ වෙන්න. ඒත් එයා සූයන්ට මුකුත් කරන්න යන්නේ නැහැ. මේ අතර කන් සියොන්ව හම්බ වෙන්න ඇවිත් කියන්නේ සූයන්ට කරදර කරන එක නවත්තන්න කියලා. එයා ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලැස්ති කියලා එයා කියනවා. මේ දේවල් අහපු සියොන් මුකුත් නොකිය යනවා
හොස්පිටල් එකේ ඉන්න තමන්ගේ අම්මා වෙන යුව බලන්න. මේ සිද්ධි මෙහෙම යත්තේ කන් වගේම සුයන්ගේ අසල්වැසි ගැහණු කෙනා ප්ලෑන් කරනවා කිම්ට මොකක් හරි පාඩමක් උගන්වන්න. එයාලා හදන්නේ කිම් කරපු වැරද්දක් මාධ්‍යයට දෙන්න. ඒත් මේ ගැන සියොන් දැනගන්න නිසා එයා මේ සිද්ධිය කිම්ට කියනවා. මේ විදියට දවස් කීපයක් ගත වෙනවා. යූරි සුයන්ව හම්බ වෙලා සමාව ඉල්ලලා කියන්නේ එයාව දාලා යන්න එපා කියලා. සුයන් කොච්චර යූරි එක තරහ වුණත් තමන්ගේ නංගි කෙනෙක් වගේ යූරි හිටපු නිසා එයා යූරිට සමාව දෙනවා. මේ අතර සුයන්ට දැනගන්න ලැබෙනවා එයාගේ අම්මව හොස්පිටල් ඇඩ්මිට් කරලා කියලා. ඒ නිසා සුයන් ඉක්මනට තමන්ගේ අම්මව බලන්න ගියාම දැනගන්නවා එයාට සනීප නැහැ කියලා. සුයන් අම්මව බලලා හොස්පිටල් එකෙන් එළියට එද්දි දකිනවා සියොන් කොහෙද යනවා. සියොන්ගේ පස්සෙන්ම ගිහින් බලපු සුයන් එක තැනකට එනවා. එයා එවෙත් එක කාමරයක් බලද්දි තමයි සුයන් පුදුම වෙන්නේ. ඒ මොකද කිව්වොත් සුයන් දැනගන්නවා සියොන් ගොඩක් කල් ඉඳන් එයා දිහා ඔත්තු බලාගෙන ඉඳලා තියෙනවා කියලා. මේ සිද්ධි මෙහෙම යද්දී කම් ටීවී එකේ වැඩසටහනකට කිම්ව ගෙනල්ලා අර නීති විරෝධී වැඩේ මාධ්‍යට ටෙලි කරන්න. ඒකට සාක්ෂිකාරිය විදියට ඉන්නේ අසල්වැසි ගැහණු කෙනා. ඒත් කිම් කලින්ම මේ සිද්ධිය ගැන දන්න නිසා එයාට තර්ජනය කරලා යන්න දෙන්නේ නැතුව තියාගන්නවා. මේ නිසා කිම්ගේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මේ සිද්ධිය ඉවර වෙලා කිම් සියොන්ව එක්කරගෙන යනවා තවත් කට්ටියක් ආවට. එයාලා ඔක්කොම ගොඩක් වැදගත් නිලවල ඉන්න කට්ටිය. සියොන් යාලව හම්බ වෙන්නේ සුයන්ගෙන් පලිගන්න එකට එයාලගෙන් උදව්වක් ගන්න. මේ අතරම සියොන්ට එක දෙයක් මතක් වෙනවා. ඒ මොකක්ද කිව්වොත් සියොන්ගේ අම්මා අසනීප වෙන්න කලින් එයාට කියලා තියෙනවා සුයන්ගෙන් පලිගන්න එපා කියලා. ඒත් සියොන් ගොඩක් තරහින් ඉන්න නිසා දැන් මේ දේවල් ගණන් ගන්නේ නැහැ. මේ සිත් ඉවර වෙලා සුයන් වගේම සියොන් පාරෙදි හම්බ වෙනවා. සුයන් සියොන්ට කියන්නේ ඔයාගේ අම්මගේ ඇක්සිඩන්ට් එක හරිම සැකයි. ඒ නිසා ඒ ගැන ටිකක් හොයලා බලන්න කියලා. සුයන් කිව්ව දේ ගැන සියොන් ටිකක් හිතන්න පටන් ගන්නවා. මේ සිත් ඉවර වෙලා සල්වැසියයි කිව්ව දේවල් වලින් කන්ගේ අම්මා දැනගෙන එයාගේ අනියම් සම්බන්ධතාවය ගැන කන්ගේ අම්මයාට කියන්නේ ඕකට සුයන් වහු කරලා එයාව ඩිවෝස් කරන්න කියලා. මේ සිද්ධි මෙහෙම යද්දි සුයන්ගේ අම්මට හොස්පිටල් එකේ සිහි එනවා. ඒත් එයාට උනේ මොකක්ද කියලා මතක නැහැ. ඒ නිසා සුයන් යූරිගෙන් අහනවා මොකක්ද උනේ කියලා. යූරි කියන විදියට කන්ගේ අනියම් බිරිඳ යූරි කියලා දැනගත්ත දුකට සුයන්ගේ අම්මට කලන්ද දාලා ඔළුව බිම වැදිලා. මේක තවත් පුදුම හිතන දෙයකට තියන්නේ එයාව හොස්පිටල් ඇඩ්මිට් කරලා තියන්නේ සියොන්. මේක අහලා සුයනුත් පුදුම වෙනවා. මේ සිද්ධි මෙහෙම යද්දි සියොන්ට හොස්පිටල් එකෙන් කෝල් එකක් එනවා. එයා හොස්පිටල් එකට ගිහින් බලද්දි තමයි දැනගන්නේ එයාගේ අම්මා මේ ලෝකෙන් සමවරගෙන කියලා. සියොන්ට මේ දුක දරා ගන්න බෑ. එයා හොඳටම අඬන්න පටන් ගන්නවා. මේ සිද්ධි ඉවර වෙලා සියොන්ගේ අම්මගේ මලකෙතර තියෙනවා. මේකට සුයනුත් එනවා. සියොන්ගේ අම්මගේ ෆෝන් එකත් සියොන්ට හම්බ වෙලා තියන්නේ. සෝයන් සියොන්ගේ අම්මට අවසන් ගෞරව දක්වන ගමන් නිත්ති එතනට සියොන් එනවා. සෝයන් සියොන්ට කියන්නේ තමන්ගේ ළඟම කෙනෙක් නැති වුණාම දැනෙන දුක එයාටත් තේරෙනවා කියලා. සෝයන් මේ වැඩේ ඉවර කරලා ගෙදර යනවා. එයා ගියාට පස්සේ යාගෙන් විස්තර ඇහුවත් එයා ඕනවට පවට උත්තර දෙන්නේ. ඒ මොකද කිව්වොත් එයා කන් එක තාම තරහයි. මේ අතර සුයන්ගේ අම්මා ගෙදර ඉන්න ගමන් සියොන් ගැන හොඳ කියන ගමන් කියන්නේ ඒ ළමයා නැත්තම් මම අද ජීවතුන් අතරත් නැහැ කියලා. සුයන්ටත් තේරෙනවා සියොන් හිතුවට වඩා හොඳ චරිතයක් කියලා. මේ නිසා සුයන් සියොන්ට මැසේජ් එකක් දාන ගමන් කියන්නේ එයාට මොනවා හරි උදව්වක් අවශ්‍ය වුණොත් එයාට කතා කරන්න කියලා. මේ අතර සියොන් කිම් කියනවා තමන්ගේ අම්මගේ ඇක්සිඩන්ට් එක ගැන එයාට සැකයි කියලා. ඒත් කිම් නම් එයාට කියන්නේ වැච්ච දේවල් වෙලා ඉවරයි, ඒ නිසායි සිද්ධිය අත්හරින්න කියලා. මේ සිද්ධි මෙහෙම ඉවර වෙලා සියොන් ගෙදර ගිහින් තමන්ගේ අම්මගේ ෆෝන් එකේ තිබ්බ රෙකෝඩින් එකක් අහන්න ගන්නවා. ඒකේ තියෙන්නේ සියොන්ගේ තාත්තා සූයන් අතර වුණ කතාබහක්. ඒත් එක්කම ඒ සූයන් සියොන්ගේ තාත්තා මරලා දාන්න කලින් වෙච්ච කතාව. මේ වෙලාවේදී සියොන්ට තේරෙනවා තමන්ගේ තාත්තා සූයන්ට ගොඩක් නරක විදියට කතා කරලා දෙන්නේ කියලා. මේත් එක්කම සියොන්ට අතීතයේ වෙච්ච සිද්ධියක් මතක් වෙනවා. එයා තමන්ගේ තාත්තා මැරිච්ච දවසේ ඉඳන් සූයන්ගෙන් පලිගන්න එක මිස වෙන කිසිම දෙයක් ගැන හිතලා නැහැ. මේත් එක්කම සියොන්ට නිින්ද යනවා. පහු වෙනිද උදේ සියොන්ව බලන්න කෑමත් එක්ක සූයන් එනවා. සියොන් සූයන්ට මුකුත් නොකිය එයාගේ කෑමත් පිළිගන්නවා. සූයන්ට තේරෙනවා තමන්ගේ ළඟම කෙනෙක් මැරුණාට පස්සේ දුක් වෙන්නේ නැතුව එයා ජීවත් වෙලා ඉන්න කාලෙදි එයාව සතුටෙන් තියන්න ඕනි කියලා. ඒ නිසා සූයන් තමන්ගේ අම්මව රෑ කෑමකට එක්කන් යනවා වගේම එදා රෑයේ දෙන්නම ගොඩක් සතුටෙන් ඉන්නවා. මේ සිද්ධි ඉවර වෙලා සූයන්ට කෝල් කරන සියොන් අර රෙකෝඩ් එක එයාට අහන්න දෙනවා වගේම සූයන් කියනවා ඒක ඇත්ත කියලා. මේ වෙලාවේදී දෙන්න තමන්ගේ හිතවල තියෙන තරහ මරහ ඔක්කොම අමතක කරලා දානවා. මේ අතර පහුවෙනිදා සෝයන් එනවා සියොන්ව හම්බ වෙන්න. එයා එවිත් යෝගේ ඇක්සිඩන්ට් එකේ තිබ්බ සාක්ෂි වගේම තව විස්තර ටිකක් කියනවා. සෝයන්ගෙන් කෙලින්ම සියොන් අහනවා කවුද තමන්ගේ අම්මගේ මරණයට වග කියන්න ඕනි කියලා. සෝයන් කියන්නේ කිම් කියලා. මේ සිද්ධි මෙහෙම යද්දි කිම් දැනගන්නවා සෝයන් වගේම සියොන් එක තැනක හම්බ වෙලා කියලා. මේ අතර සෝයන් දැනගන්නවා කන්‍යාලගේ පුතාගේ මරණය ගැන ගොඩක් විස්තර හොයලා තිබ්බත් එයාට තියෙන බලය
අඩු නිසා ඒ වැඩේ නවත්තර දාලා කියලා. ඒ නිසා මෙයාලා දෙන්න උත්සාහ කරනවා කිම්ව ජනාධිපති කෙනෙක් වෙන එක කොහොම හරි නවත්තන්න ඕනි කියලා. මෙයාලා කරන්නේ කිම්ගේ ළඟම ඉන්න කට්ටියව එයාලගේ නීති විරෝධී වැඩ සාක්ෂිත් එක්කලා පෙන්නලා බය කරලා එයාලගෙන් විස්තර එකතු කරගන්න එක. මේ සිද්ධි මෙහෙම යන අතරතුර සියෝනුත් එයාගේ පැත්තෙන් වෙන්න ඕන වැඩ ටික කරනවා. එයා තමන්ට පුළුවන් විදියට විස්තර හොයනවා වගේම සෝයන්ට කියනවා තමන්ගේ අම්මා එයා නැති වෙන්න කලින් ටැබ් එකක් ගැන කියලා තියෙනවා කියලා. මේ නිසා සෝයන්ටත් තේරෙනවා මේක මොකක් හරි වැදගත් සාක්ෂියක් තියෙන්නේ නැති කියලා. සෝයන් මේ විදියට විස්තර හොයාගෙන යන අතරතුර එයාට එයාගේ අසල්වැසි ගෑනු කෙනාව හම්බ වෙනවා. එයා සෝයන්ට කියන්නේ කිම් එක හැප්පෙන්න යන්න එපා, ඒ මනුස්සයාට කිසිම හිතක් පපුවක් නැහැ කියලා. ඒත් සෝයන් ඒ කියන දේ අහන්නේ නැහැ. එයා කියන්නේ අසාධාරණයක් දැක දැක මුකුත් නොකර හිටියොත් එයාලගෙන් වැඩක් නැහැ කියලා. මේ අතර සෝයන්ට කන්හරා දැනගන්න ලැබෙනවා ගුන් වූ පාරට ගියපු වෙලාවේ එයාගේ අතේ ටැබ් එකක් තිබ්බා කියලා. මේ නිසා සෝයන්ට තේරෙනවා සමහර විට යූ කිව්වේ මේ ටැබ්ලට් එක ගැන වෙන්නේ නැති කියලා. මේ සිද්ධි මෙහෙම යද්දී යූරියනවා සෝයන්ගේ අම්මව බලන්න. ඒත් යූරියාවම තේරෙනවා සෝයන්ගේ අම්මට කිසිම දෙයක් මතක නැහැ කියලා. කොටින්ම කිව්වොත් ගුන්වු මැරුණ එකවත් මතක නැහැ. මේ අතර සූයන් තමන් හොයාගත්ත දේවල් සියොන්ටත් කියද්දි තව දෙයක් යත් හොයාගෙන ඒ මෙමරි චිප් එක. අන්තිමේදී මෙයාලා දැනගන්නවා ටැබ් එක එහෙ තියෙන කඩේක තියෙනවා කියලා. මේ නිසා සූයන් වගේම සියොන් යනවා ඒ ටැබ් එකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ඒකේ තියෙන්නේ රෙකෝඩින් එකක්. ඔන්න මෙතනදී තමයි අපි මෙච්චර කල් ඇත්ත කියලා හිතාගෙන හිටපු කතාව එහෙම්මම කන පිටට හැරෙන්නේ. ඒ කොටස යන්න කලින් කියන්න තියන්නේ අපි මේ ෆිල්ම්ස් ගේන්න වෙන මහන්සියට පොඩි හයිප් එකක් විදියට අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් යමු ආයෙමත් කතාව පැත්තට. ගුන්වෝව හැපිලා තියෙන සියොන්ගේ තාත්තාටින් නෙවෙයි කිම්ගේ අතින්. ඊට පස්සේ කිම් තමයි සියොන්ගේ තාත්තව මේ වැඩේට වැරද්ද විදියට පොලිසියට අහුවෙලා තියන්නේ. මෙතනින් පස්සේ පෙන්වන්නේ එදා වෙච්ච ඇත්තම සිද්ධිය. කිම් ගොඩක් බේගෙන කායකක ෆෝන් එක බලාගෙන ඉඳී යාගේ වාහනයට ගුන්වෝව හැපිලා තියෙනවා. ගුන්වෝ හැප්පුණා එයාට තාම පණ තිබිලා තියෙනවා. මේ සෙද්දේ නිසා ඉස්සරහට තියෙන ජනාධිපතිවරණයට තමන්ට බලපෑමක් වෙයි කියලා හිතලා කිම් ගොඩක් දරුණු තීරණයක් අරන් තියෙනවා. මේ කාලෙදිම තමයි සියොන්ගේ හදවත් අමාරුව දරුණු වෙලා තියන්නේ. ඒත් ඒකට සල්ලි ගෙවන්න සියොන්ගේ තාත්තට සල්ලි නැහැ. ඒ නිසා කිම් කරන වැඩේ තමයි සියොන්ගේ තාත්තට කතා කරලා සියොන්ගේ හැම බෙහෙත් වැඩකටම සල්ලි දෙන්නම් කියලා මේ වැඩේ කරලා තියන්නේ. ඊට පස්සේ සියොන්ගේ තාත්තා කරලා තියන්නේ තවම පඩිපිටින් ඉන්න ගුන්වූව ආයෙමත් ඒ වාහනෙන්ම හප්පලා දාලා ඒ වගේම කින් වෙනුවෙන් ඒ වැරද්ද පාරගෙන උසාවියට ඉදිරිපත් වෙනවා. අන්න ඒ විදිහට ගුන්වූ දෙපාරක් හප්පපු නිසා තමයි ගුන්වූ මැරිලා තියන්නේ. මේ ඇත්ත සිද්ධිය දැනගත්ත සූයන්ට වගේම සියොන්ට තමන්ගේ දුක දරා ගන්න බැරි වෙනවා. සූයන්ට දුක දරා ගන්නම බැරි වෙන්නේ තමන්ගේ පුතාගේ මරණය මිනී මරුමක් කියලා දැනගත්තට පස්සේ. සියොන්ට දුක තමන්ගේ තාත්තා මිනී මරුවෙක් උනේ තමන් නිසා කියලා. මේ සිද්ධි මෙහෙම ඇති සූයන්ගේ අම්මට මොකද වෙලා තියෙන්නේ කියලා පෙන්නන. පේන විදියට යාට ඇල්සයිම කියන අමතක වෙන ලෙඩේ තියෙනවා. එයා ඒක ගැන කලින් දැනන් හිටියත් කාටවත් ඒ ගැන කියලා නැහැ. මේ සිද්ධි මෙහෙම යද්දි කන් මොනවද කරන්න කියලා පෙන්නනවා. පේන විදියට එයා කිම් එක්ක එකතු වෙලා මේ යන විදියට කිම් ජනාධිපතිවරණය දිනනවා කියලයි හැමෝම වගේ කියන්නේ. කිම් සෝයන් ගාව තිබ්බර ටැබ් එකත් එයාට හොරෙන් අරගන්නවා. මේ සිද්ධි ඉවර වෙලා සෝයන් යනවා ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ගුන්වුගේ කේස් එක ආයෙමත් ඇරලා තමන්ට සාධාරණයක් ඉෂ්ට කරගන්න. මේ වැඩේ ඉවර කරලා සෝයන් යනවා සියොන්ව හම්බ වෙන්න. සියොන් ගමන් සෝයන්ගෙන් අඩඩා සමාවිල්ලනවා. ඒත් සෝයන් සියොන්ට කියන්නේ ගුන්වුගේ මරණයට එයා හේතුවක් නෙවෙයි කියලා. මේ නිසා සියොන් වගේම සෝයන් කතා වෙනවා මෙච්චර වැරදි කරපු කිම්ට නීතියෙන් දඬුවම් දෙන්න. මෙයාලා මුලින්ම කරන්නේ කිම්ගේ තිබ්බ ෆවුන්ඩේෂන් එකේ කිම් අතින අසාධාරණයට පත්වෙච්ච අයගෙන් විස්තර අහලා සාක්ෂි එකතු කරලා එයාලගෙන් පෙත් සංගත්සම් කරගන්නවා. මේ දේවල් කරාට පස්සේ සියොන්ගේ කොළ ටික සෝයන්ට කනල්ලා දෙනවා. මේ සිද්ධිවර වෙලා සෝයන් පහුවෙනිදා ආයෙත් රයිට කෙනෙක් වුණා කියලා මාධ්‍යයට දැනුම් දෙනවා. සෝයන් තමන්ගේ අලුත් පොත ඉරිදක්වන ගමන් තමන්ගේ පුතාට වෙච්ච අසාධාරණේ වගේම කිම් ගැන හැමෝටම කියනවා. මේ නිසා පොලිසිය කිම්ව වගේම සෝයන්ව පොලිසියට ගෙනල්ලා ප්‍රශ්න කරත් අර ගුන්වෝගේ ටැබ් එකේ තිබ්බ වීඩියෝ එක දැන් සූයන් ළඟ නැති නිසා කිම්ව නිදහස් කරනවා. මේ නිසා කිම් මාධ්‍යයට කියන්නේ එයාගේ විරුද්ධ පක්ෂයාගේ කුමන්ත්‍රණයක් තමයි මේ කියලා. මේ අතර සූයන්ගේ අම්මා යනවා පොඩ්ඩක් ගම් පළාතකට තමන්ගේ අසනීප අඩු කරගන්න. මේත් එක්කම වගේ කන්ට දැනගන්න ලැබෙනවා සූයන්ගේ අම්මගේ අසනීප ගැන. ඒක අහලා එයාට සූයන් ගැන දුක හිතෙනවා. මේ අතර සූයන් තමන් කොච්චර අසාර්ථක වුණත් තමන්ගේ පුතාට වෙච්ච අසාධාරණය නිකම් බලන් ඉන්නේ නැහැ. එයා තනියම තමන්ගේ පුතා වෙනුවෙන් උද්ඝෝෂණයක් පටන් ගන්නවා. යෝරි තමන්ගේ වැරදි තේරුම් අරන් තියෙන නිසා එයාට පුළුවන් විදියට කට්ටියට කෙලස සොයන්න උදව් කරනවා. මේත් එක්කම වගේ යූරගේ සපෝට් එක වගේම සොයන් දිගටම උද්ඝෝෂණය කරන නිසා මහජනතාව සොයන් එක්ක එකතු වෙන්න පටන් ගන්නවා.
මේ අතර සියෝන් යනවා කිම්ව බලන්න. මෙයා කිම් එක ගහගන්න පටන් අරන් එයාව උඩ ඉඳන් තල්ලු කරන්න හැදුවත් කිම්ගේ ආරක්ෂකයාව නිසා ඒ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මෙතනදී කිම් ගුන්වෝව හප්පපු එක ගැන වගේම එයා කරපු තවත් වැරදි ගැන කියලා කියන්නේ ඉස්සරහටත් මේ වගේ දේවල් මන් කරනවා කියලා. මේ සිද්ධිවල වෙලා සෝයන් වැස්සෙම ජනතාවත් එක්ක උද්ඝෝෂණයේ ඉදදී දකිනවා ටීවී එකේ නිවුස් එකක් යනවා. ඒ කියන්නේ සියෝන් ඉස්සරහා කිම් තමන් ගුන්වෝව මැරුව එක ගැන කියන එක වගේම එයාගේ අනිත් වැරදි ගැන කියන වීඩියෝ එකක්. මේක ටීවී එකේ යන්නේ කොහොමද කියලා බැලුවොත් සියෝන් කන් එක කතා කරලා එයාව තමන්ගේ පැත්තට අරන් කිම් ගාවට ඕනකමින් ගිහින් ගුටි කාලා එයා කියන දේ රෙකෝඩ් කරලා තියෙනවා. බලද්දි කිමුත් සියොන් කියපු විදිහට තමයි කන් වැඩ කරලා තියන්නේ. මේ නිසා කිම්ව උසාවියට ඉදිරිපත් කරනවා වගේම විනිසුරතුමා සාක්ෂි සලකලා බලලා කිම්ට ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම කරනවා. මේ නිසා කිම්ගේ ජනාධිපති වෙන සිහිනෙත් එහෙම්මම නැති වෙලා යනවා. මේ සිද්ධිය වෙලා ටික කාලයකට පස්සේ වෙන දේවල් පෙන්නනවා. කන් ටීවී රිපෝර්ට් කෙනෙක් විදිහට දිගටම වැඩ කරගෙන යනවා වගේම සියොනුත් මේ වැඩ සේරම අත්හැරලා තමන්ගේ අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙනවා. ඒ වගේම සූයන් මේ වච දේවල් අමතක කරලා තවත් දරුවෙක් දරුකමට හදා ගන්නවා. ඔන්න ඔය විදිහට අම්මා කෙනෙක් තමන්ගේ දරුව වෙනුවෙන් මොන තරම් දේවල් කරන්න ලෑස්තියද කියලා පෙන්නන ලස්සන පාඩමත් එක්ක අද මම ගෙනපු Wonderful World Part 2 එක ගොඩක් ලස්සන විදිහට ඉවර වෙනවා. ඉතින් අද කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඒක ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ ලස්සන ෆිල්ම්ස් ගැන ලොක්කි රීකැප්ස් channel එක subscribe කරලා අපේ TikTok එක වගේ ඉන්ස්ටාග්‍රෑම් එකත් ෆලෝ කරන්න. ආයෙමත් මේ වගේ ලස්සන කතාවකින් හමු වෙමු.